සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට පින්වත්නි බෞද්ධ නාලිකාවේ මහනුවර අස්ගිරි ගෙඩිගේ රජ මහ විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ඔබ වෙත ගෙනෙන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් සදර්ම දේශනාවක් මෙලෙස ආරම්භ වන්නේ අද දවසේදී අප සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් මේ උතුම් ධර්ම දේශනාව පැවැත්වීමට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපේ සියලු දෙනා නමස්කාර පූරකව පිළිගනිමු සාදු 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 පින්වත්නි මේ උතුම් සදර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ මැනෙකින්න වලල සුදර්ශන ලිපිනේ පදිංචි එච්.එම්. යෝබි හේරත් මහතා සහ කමලා හේරත් මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසගේ දායකත්වය නැතිව සෙනම් අපේ සියලු දෙනා ගෞරවනීය දේශක වහන්සේට නැවත වතාවක් নমස්කාර පූරකව ආරාධනා කරමු මේ උතුම් සදහම් දේශනාව මෙතෙන් සිට සිදු කරන්නට සාදු 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 අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවකට සවන් දෙන්න සූදානම් වෙන මේ පිරිස පිනතින් මේ ධර්මදේශනා මාලාවෙන්
අපි සාකච්ඡා කරමින් හිටියේ අපේ ගෞතම බුද්ධ ශාසනයේ එක මහා පුණ්‍යවන්තයෙක් ගැන. ඒ තමයි ජ්‍යොතිය සිටුතුමා. ජ්‍යොතිය සිටුතුමා අජාසත් මහ රජුරු තමන්ගේ ධනෙ කොල්ලකණ්ඩ ගියේකට කලකිරිලා පැවිදි වුණා. ජ්‍යොතිය සිටුතුමාට හිටියා පුතාලා දෙන්නේ. ඒ දෙන්නේ මහා පුණ්‍යවන්තයි. ඒගොල්ලන්ගේ පිනට ඒගොල්ලන්ගේ මාලිගාව පිටිපස්සේ රත්තරන් කන්දක් පහළ වෙලා තිබුණා. එයින් රත්තරන් අරගෙන රම් භාණ්ඩ නිෂ්පාදනය කරලා බෙලදාම් කරලා විකුණලා ඒ අය මහා ධනස්කන්ධයක් උපයලා තිබුණා. ජ්‍යොතිය සිටුතුමා දැන් රහතන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේත් එක්ක මහා සංඝයාත් පිරිවරාගෙන පිණ්ඩපාති වඩින එක දවසක තමන්ගේ දරුවන්ගේ මාලිගාවටත් පිණ්ඩපාති වැඩියා. ඒ දරු මහත් වූ ශ්‍රද්ධාවෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දම් පූජා කළා. භාග්‍යතුන් වහන්සේත් එක්ක දනට වැඩලා නැවත විහාරයට වැඩපු භික්ෂුන් වහන්සේලා මේ ගැන කතාවක් උපදවලා සැකයක් ඇති කළා. ජ්‍යොතිය ස්වාමින් වහන්සේට නැවත දරුව පිළිබඳව ඇල්මක් ඇති වෙලාද, නැවත මාලිගාවල් පිළිබඳව ඇල්මක් ඇති වෙලාද, එහෙම සැකයක් ඉපදුනා. ආන් ඒ සැකය දුරු කරන්න අපේ බුදුරජාණන් වහන්සේ අපූරු ගාථා රත්නයක් දේශනා කළා. මේ මහා පුණ්‍යවන්තයා පිළිබඳව සාකච්ඡා කරන ධර්ම දේශනාව ආරම්භ කරන වෙලාවෙත් අපි මේ ගාථා රත්නය සිහිපත් කළා. අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මගේ පුතාට කවුරුවත් ගැන දැන් එහෙම ඇල්මක් නැහැ. අන් ඒ කාරණාව පැහැදිලි කරන්නයි මේ ගාථා රත්නය භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. යෝධ තන්හං පහත්වාන අනාගාරු පරිබ්බජී තන්හා බව පරික්කීනං තමහං භූමි බ්‍රාහ්මණං. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකෙහි යමෙක් තෘෂ්ණාව පහකොට හැරදමු ගේ ඇතියේ පැවිදි වේද, තෘෂ්ණාව හා භවයත් ෂේකොට සිටිය ඔහු මම බ්‍රාහ්මණ කියලා හඳුන්වනවා. එන්නතර මේ ගාථාවේ අදහසින් මහත් කරුණු රැස බුදුරජාණන් වහන්සේ අනාවරණය කරනවා. මේ ලෝකේ යමෙක් තෘෂ්ණාව පහකොට හැරදමු ගේ ඇතියේද, තෘෂ්ණාව පහකොට හැරදමු ගේ. ජ්‍යොතිය සිටුතුමා අතහැරපු ගේ කොහොම මාලිගාවක්ද කියන කාරණාව මේ ධර්ම කාරණාවෙන් අපි බොහොම අල්ප මාත්‍රයක් සාකච්ඡා කළා. මේ සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන මෙටි ගහලා හදාපු ගෙදර දාලා අපිට යන්න බැරි කොට මේ තරම් සැප සම්පත් තියෙන මේ මාලිගාව අතහැරලා දාලා ජ්‍යොතිය සිටුතුමා බොහොම නුර්ලෝභීවම තමයි පැවිදි වුණේ. ඒ ජ්‍යොතිය සිටුතුමාගේ අත්හැරීම ප්‍රාර්ථනා කරලා තිබුණේ පෙර පිංකම් කරන කාලේ දෙව් මිනිස් සැප කෙලවර ඒ උතුම් නිවන. එහෙනම් හොඳට දිව්‍ය ලෝකවලත් සැප වින්ද, මනුස්ස ලෝකේ ඉපදිලා දුක් වින්දිත් නෑ, හොඳට සැප වින්ද. ඒ කෙලවර රහත් වෙලා සංසාරයෙන් එතෙර යන්න ගියා. සැප සහිතවම ජීවත් වෙලා බුද්ධ ශාසනයක් ඇසුරු කරගෙන සෞකලිස් නසල සංසාරින් නිමිලම යන්න ගියා. ඒ වෙනුවෙන් කරපු ප්‍රාර්ථනාව මේ ධර්ම දේශනා මාලාවට සවන් දුන්න අපේ පින්නතුන් දැන් හොඳට දන්නවා. පින්නතුන් මෙතන සඳහන් කළා හැර දැමු ගේ ඇතිව පැවිදි වේද. මෙතන හැර දැමු ගේ කියලා කියන්නේ ජ්‍යොතිය සිටුතුමා මැණික් මාලිගාව අත්හැරපු එක ගැන වෙන්නේ නැද්ද? ඊට වඩා
ලොකු අර්ථයක් මේක ඇතුලේ තියෙනවා. ඒ මොකක්ද ඒ ලොකු අර්ථය? තණ්හාව නැමැති වඩුව හදන ආත්මය නැමැති ගේ අතහැරලා දැම්ම කියන එකයි මේ කියන්නේ. එහෙමනම් තණ්හාව මේ සංසාරේට අපි ඇදලා බැඳලා තියලා තියෙන තණ්හාව. තණ්හාව කියන වඩුව තමයි මේ ආත්මය නැමැති ගේ හදන්නේ. බැඳීම නිසා, තෘෂ්ණාව නිසා මෙතන අතහරිනකොට තව තැනක් අල්ලනවා. ඒක තමයි අපේ ස්වභාවය. මේ තෘෂ්ණාව තමයි භවයෙන් භවයට භවයෙන් භවයට අපි අරගෙන ගියේ. සමහර භවයක තිරිසන්, තව භවයක പ്രേත, තව භවයක අසුර, තව භවයක නිරේ, තව භවයක දෙවිලෝ, තව භවයක බඹලෝ, අය භවක භවයක මනුලව භවයෙන් භවයට මේ පැත්තට අරගෙන අරගෙන යන්නේ මෙන්න මේ තෘෂ්ණාව. කවද හරි දවසක මේ තෘෂ්ණාව නැමැති වඩුව අපිට පුළුවන් වුණොත් ඝාතනය කරන්න. තෘෂ්ණාව නැමැති වඩුව විසින් හදපු මේ ගේ යම් දවසක කඩලා බිඳලා විනාශ කරන්න පුළුවන් වුණොත් ආන් එදාට අපිට පුළුවන් සංසාරින් ගැලවිලා යන්න. මේ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ උදාලයක් හැටියට දේශනා කරලා තියෙනවා. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිම්මිසං ගහකාරකං ගවී සන්තු දුක්ඛා ಜಾති පුනප්පුන ගහකාරක දිට්ටෝසි පුනගේ හන්න කාහසි සබ්භාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කයමජ්ජග. එහෙනම් තණ්හාවටයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඔබ කාලාන්තරයක් තිස්සේ භවය නැමැති ගේ හැදුවා, ආත්මය නැමැති ගේ හැදුවා. නමුත් ආයෙනම් ඒගේ හදන්න ඔබට මම උපකරණ ඉතුරු කරලා නැහැ. ඒ සියල්ලම මම සුණු විසුණු කරලයි තියෙන්නේ. කැණි මඩල මම සුණු විසුණු කරලයි තියෙන්නේ. අය හදන්න දෙන්නේ. එහෙනම් මෙතන කියන්නේ මේ ලෝකයේ යමෙක් තෘෂ්ණාව පහකොට හැරදමූ ගේ ඇතියේද තෘෂ්ණාව නැති කරලා මේ ආත්මය අත්හරිනවා නම් කියන කතාවයි මේ කියන්නේ. ආන් මේ පුද්ගලයා ශාසනය පරාමර්ශනය කරගෙන සසරින් මිදෙනවා. ආන් එහෙම මිදුන අයට අපේ බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ කියලා කියනවා. එතකොට බ්‍රාහ්මණය කියන වචනය මොන තරම් ශ්‍රේෂ්ඨ වචනයක්ද? අපි බ්‍රාහ්මණ කියන වචනේ තව කී දෙනෙකුට පාවිච්චි කරනවද? ඒ අන් අයට පාවිච්චි කරන අතරේ රහතන් වහන්සේටත් බ්‍රාහ්මණ කියලා බුදුරජාණන් වහන්සේ අමතලා තියෙනවා. අඟුලිමාල මහරහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණේ කියලා කතා කරපු තැනක් තියෙනවා. පින්ඩපාති වැඩියහම මිනිස්සු ගල් වලින් ගහපුවම නැගී වදිනවා. පොල්ලෙන් ගහපුවම වදිනවා. කොහාටද යමක් ගහන්නේ ඒක වදින්නේ අඟුලිමාලයන් වහන්සේගේ ඇඟි. දවසක් භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි හැමදාම ගල් පාරවල් හැමදාම පොළු පාරවල් ලේ තවරුණ ගත බිඳුන පාත්‍රය මහ පුදුම දුකක් ස්වාමීනි. ආන් එදා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා බ්‍රාහ්මණේ පෙර කරගත් අකුසල් වල දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඔබ අවීච මහ නිරයට ගිහිල්ලා නැත්නම් සතර අපායට ගිහිල්ලා අප්‍රමාණව දුක් විඳින්න හිටපු කෙනෙක්. ඒ දුක මේවාගේ නෙමෙයි. ඒක මීට වඩා ලක්ෂ කෝටි වාරයකින් බරපතලයි. ආන් ඒ දුකින් නිදහස් වුණ ඔබට දිවි පවතින තුරු අත්වෙන මේක දුකක් නෙවෙයි බ්‍රාහ්මණේ කියලා සඳහන් කළා. එහෙනම් එතන බ්‍රාහ්මණ කියලා සඳහන් කරපු තැනක් තියෙනවා. එහෙනම් සෞ කෙලස් නසපු කෙනාට මම බ්‍රාහ්මණයි කියනවා කියලා මෙතන භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් මේ ගාථාවේ සරල අර්ථය පැහැදිලි කරනකොට පින්නතිනි යෝධ තණ්හං පහත්වාන අනාගාරු පරිබ්බජං මේ ලෝකෙහි යමෙක්
तृष्णाव नसा हर दमुगे ऐतु पैविद्वेद पैविद्वेद जीवित ऐतु लुनानं तन्हानं एसकं नास ए सदरिं हमुएने रूप शब्द गंध रसादी अरमुनुनिसा उपदिने प्रभेद विसिन अटोरासियकु लोभयि मिथने कारणा विस्तर करलती नहेति मिथने तन्हाव के लकीवी एस देक खान देक नासे दिव शरीरे ऐसरु करेगने अपिटो उपदिने तन्हाव ऐस्वलिंग रूप दकिनो ඊළඟට ඒ රූප වලට ඇලෙනවා ඒ රූප නැතුව බැරුව යනවා අපි ඒ රූප වලට බැඳෙනවා ආන් ඒ බැඳීම නිසා මහ තණ්හාවක් අපි තුල හටගෙන තියෙන නිසා අත්හරින්න බැරුව යනවා ඒක කොයිතරම් දැඩි බැඳීමක් වෙනවද ඒක කොයිතරම් අත්හරින්න අපහසු වෙනවද සමහර වෙලාවට අන් සියල්ල සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා तृष्णावनिशायक कारणावक अत्थरिंड बेरुयन आंगे तृष्णाव दरागन्न बेरी समहराये सियदि विहानि करगत्ता समहराये मिनी मरुवुना तव समहराये हिरे विलंगु वेटुना तव समहराये ईटत वडा महा दुक्कोलट लक्कुना मे ओक्कोटम हेतुव एहेन इपदिच्च तृष्णाव एहेन इपदिच्च तृष्णाव මම කියන පුද්ගලය දැඩිසේ වෙහෙසටපත් කළා. බොහොම ලස්සන ගයක් දකින්නවා. මටත් හිතෙනවා එහෙම ගයක් හදන්න. නමුත් එහෙම ගයක් හදන්න මට ලොකු වත්කම් නැහැ. නමුත් හිත කියනවා දැන් එහෙන් දැකලා ඒකම හදන්න කියලා. එින්ද හැම තැනම ණය වෙනවා. දහදුක් විඳ විඳ ණයත් ගෙවනවා. ගේත් බාගෙට ණයත් බාගෙට දැන් මේ හැම තැනම රැත් වැඩ දවලුත් වැඩ මේ තරම් වෙහෙසටපත් කරවන්නේ කවුද මාව මේ තෘෂ්ණාව කියන ධර්මතාවයේ කවද හරි දවසක මම දුර්වලෙක් වෙනකම් මගින් වැඩ ගන්න හැබැයි මට තේරෙන්නේ මේ මහන්සි වෙන්නේ මේ වෙහෙසෙන්නේ මේ නිදි මරන්නේ මේ බඩගින්නේ ඉන්නේ මේ ගුටි කන්නේ तृष्णाव हिंदने नासेनु तृष्णाव हटगत्ता अहन शब्दवलिनु तृष्णाव हटगत्ता रूप तृष्णाव शब्द निसायत्वेच शब्द तृष्णाव एनिसा अपि मोनतरं प्रमादेट पत्तुनाद मे लोके मुकद्द मे प्रमादय कियला कियन्ने संसारिं एतर यन्ड कुसल दहम रस नोकर गत करनो ना निकरुने कालयक ए हम काले टम कियन्ने प्रमादउन काले कियला एकट कियन्ने प्रमादय नमुत बुद्धादी महोत्तमयन वहन्सेलागे अनुशासनाव हम वेलावेम अप्रमादी वेन्न कियला मे शासने तियेनो नं लोकुम पिंकमक मोकद्द बुद्ध शासने तियेन लोकुम पिंकम बुद्ध शासने तियेन लोकुम पिंकम तमयि अप्रमादी बव आंगे करुण पहदली करनवा मेलो के देपा सतु नतर पहल वेला इन्ने अति विशिष्टतम श्रावक पुद्गलया अपि बुद्रजानन महसे सियलुम देपा सतुंते अग्रय भाग्यतुन महसे इनं सत्त लोके सियलुम सत्यंत भाग्यतुन महसे अग्रयनं पिंकं लोके सियलुम पिंकं अभिभावने करला इन्ने अप्रमादेयि कियला संदाहं करनवा සියලුම සත්තුන්ගේ පාය සටහන් වලට වඩා ඇත් පිය සටහන ලොකුයි මේ ලෝකේ ඉන්න හැම සතෙකුගේම පාදය ඇත් පාද සටහනේ තියන්න පුළුවන් එහෙමනම් මේ ලෝකේ මේ අප්‍රමාදී කියන ධර්මතාවයේ ඇතෙකුගේ පිය සටහන වගේ අන් සියල්ලට වඩා ලොකුයි කරන හැම පින්කමකටම වඩා ලොකු පින්කම අප්‍රමාදයයි කියලා මෙතන සඳහන් කරනවා එහෙම ප්‍රමාද වෙවි අපිට ගත කරන්න කාලයක් තියෙනවද වැඩ නිසා කල් දාන්න කාලයක් අපිට තියෙනවද එහෙම කාලයක් අපිට නැහැ නමුත් හරියටම ප්‍රඥාව නැති නිසා
වැඩ හින්දා අපි හුඟක් දේවල් අත්හැරලා ඉන්නවා. අනාදිමත් කාලයක් මෙතෙක් සංසාරේ අපි ඕන තරම් වැඩ කළා. නමුත් තාම මේ වැඩ ඉවර වෙලා නැහැ. තවමත් මෙවන් බුද්ධ ශාසනයක් ලැබිලා ප්‍රඥාව පහළ වෙන්න ප්‍රඥාව පහළ කරගන්න උත්සාහ නොකරන නිසා අපි තාමත් ප්‍රමාදයි. අනුන්ට හම්බ කරන්න රෑදවල් දෙකේම අපි මහන්සි වෙනවා. එහෙම කීවේ ඒ හම්බ කරපු දේවල් ඔක්කොම දවසක මෙහෙ දාලා යනවා. තමන්ට කියලා පිරිසක් හිටියේ නැත්නම් ඒක ලෝකයා භුක්ති විඳිනවා. හැබැයි ඒ වෙනුවෙන් රෑදවල් දෙකේම මහන්සි වෙනවා. ඒ ඔක්කොම කරලා වෙලාවක් තිබුණොත් විතරක් තමන්ට හම්බ කරගන්න ලැබෙනවා. දවසේ වැඩ කටයුතු ඉවර කරලා නාගෙන කරගෙන කාලා බීලා විවේකයක් ආවොත් විතරක් බණ ටිකක් අහනවා. දවසේ වැඩ ඉවර කරලා වෙලාවක් ආවොත් විතරක් පන්සලට ගිහිල්ලා සිල් ගන්නවා. එතකොට නිවන් දකින්ද මිනිස්සුන්ට තියෙන ඉතාම අල්ප අවස්ථාවක්. අල්ප වූ අවශ්‍යතාවය. ලෞකිකත්වයේ වෙනුවෙන් ඕන තරම් වෙන් කරන්න කල් තියෙනවා. නොත් එහෙම ගත කරන්න කාලයක් අපිට නැහැ. අපි පින්නතුන් අහලා තියෙනවා නේද අර මාලාකාරී දිව්‍ය පුත්‍රයා ගැන. මාලාකාරී දිව්‍ය පුත්‍රයා තමන්ගේ ස්වාමි දියණියෝ දිව්‍යාංගනාවුත් එක්ක මල් නෙලන්න යනවා. මල් වත්තට. මල් නෙලමින් ඉන්නකොට එක දිව්‍යාංගනාවක් දිව්‍ය ලෝකෙන් චුත වෙනවා. එය මනුස්ස ලෝකයේ ඇවිල්ලා උපදිනවා. ඉපදිලා ඉගෙන කියාගෙන ලොකු මහත් වෙලා විවාහ ජීවිතයට ඇතුල් වෙලා දරුවෝ හදලා කල් ගත කරලා ඇය මැරිලත් යනවා. හැබැයි ඇයට ජාති ස්මරණ ඥානයක් පහළ වෙනවා තමන් ආවේ කොහේ ඉඳලද කියලා. තෞතිසාව ඉඳලා යාවේ ඇය බොහෝ සේ වෙහෙසුනා තෞතිසාවටම යන්න. එහෙනම් විවාහ ජීවිතයේ ගෙවල මැරිලා ගියා. නැවත ගිහිල්ලා මාලාකාරී දිව්‍ය පුත්‍රයාගෙම පරිවාර දිව්‍යාංගනාවක් වෙලා ඒ මල් උයනෙම පහළ වුණා. එහෙ පහළ වෙනකොටත් උදේ මල් නෙලන්න ආපු කට්ටිය තාම මල් නෙලනවා. එතකොට මේ දිව්‍යාංගනාව මෙහෙ ඇවිල්ලා ඉපදිලා ඉගෙනගෙන විවාහ වෙලා දරුවෝ හදලා අම්මා කෙනෙක් වෙලා මැරිලා ගිහිල්ලා එහෙත් ඉපදිලා. දෙවියන්ගේ ආශයයි මිනිස්සුන්ගේ ආශය අතර තියෙන වෙනස. චාතුම් මහරජිකේ එක දවසකට අපේ අවුරුදු 50යි. තෞතිසාවේ එක දවසකට අපේ අවුරුදු 100යි. යාමයේ එක දවසකට අපේ අවුරුදු 200යි. තුසිතේ එක දවසකට අපේ අවුරුදු 400යි. එහෙමනම් අපි තෞතිසාවේ වගේ නම් දවසක්වත් ජීවත් වෙන්නේ නැහැ. අර දිව්‍යාංගනාවකින් මාලාකාරී දිව්‍ය පුත්‍රයා අහනවා දෙවඟන මිනිස් ලෝකයේ ආශය ඒ චරම්ම කෙටිද ස්වල්පයිද? එහෙමයි ස්වාමීනි, බොහොම ස්වල්ප ආශයක් තියෙන දිව්‍යාංගනාව. එහෙමනම් මේ මිනිස්සු ලහි ලහි පින් කරනවා ඇති නේද? අප්‍රමාදීව කුසල් වඩනවා ඇති නේද? ස්වාමීනි මොනවා කියනවද? අවුරුදු 60-70ක කෙටි ආයුෂයක් තියෙනවා. නමුත් ඒ මිනිසුන්ගේ කල්පනාව අසංකේයයට අවශ්‍ය තියෙනවා. පින්කම් කරන්න කල්පනාවක්වත් නැහැ. නිකරුණේ දවසක වෙනවා. තැන් තැන් වල රස්තියා දුවනවා. වෙන වෙන වැඩවල යෙදිලා ඉන්නවා. ඒ මිසක් පින්කම් කරන්න යෙදෙනවා හරි අඩුයි ස්වාමීනි කියලා සඳහන් කළා. එහෙමනම් දිව්‍යාංගනාවෙහි ගිහිල්ලා අපි ගැන ඇත්තම කීවා මිසක් බොරු කියලා නෑ කොහොමවත්. ස්වභාවම මේකයි. අපේ කල්පනාව අපිට තව හුඟක් අවශ්‍ය තියෙනවා කියලා. හෙට වෙන දේ පිළිබඳව කල්පනාවක්වත් නෑ. හෙට ලෙඩ වෙයිද? හෙට මරණයටපත් වෙයිද? හෙටින් පස්සේ කවදාවත් එවිදින එකක් නැද්ද? එහෙම හිතන්නේ අපි. නමුත් ඇත්තට මෙහෙම වෙන්න බැරිද? වෙන්න පුළුවන්. උනත් කොහොමද මේ වාගේ පින්කම් කරන්නේ? එහෙම වුණා නම් මෙහෙම කරන්න බෑ. නමුත් හෙට වෙන්න බැරි නේ.
කර්මය කොයි වගේද කියලා අපි දන්නේ නැහැ. ආන් ඒ නිසා අප්‍රමාදීව පින්කම් කරගන්න එක සියලු දෙනාටම බොහොම ප්‍රයෝජනවත්. ඊළඟට පින්තුනේ මෙතන සඳහන් කළේ ඇස්කන් නාසා සදරින් ඇස් කන් දෙක නාසය ශරීරය දිව මනස මේ ආදී ඉන්ද්‍රියන් පදනම් කරගෙන තෘෂ්ණාවෙන් ප්‍රමාදයට පත් වෙලා අපි නොඑක් අකුසල් රැස් කර කර මේ ජීවිතේ ඔහේ ගෙවෙන්න ඇරලා තියෙනවා. එහෙම නැත්නම් අපි විසින් ජීවිතේ ගෙවලා දානවා. නමුත් ඒකට යමක් රැස් කරන්න එකතු කරන්න මේ ජීවිතේ කුසලයෙන් පෝෂණය කරන්න මම ඉපදිච්ච රටට මේ ජීවිතෙන් දිරලා යන පංචස්කන්ධයෙන් යම් මෙහෙවරක් කරන්න ඕනේ කියලා අදහසක් තිබුණා නම් ඒ ස්වල්ප වූ පිරිසකටම විතරයි. මේ පංචස්කන්ධය හැම වෙලාවෙම දිරලා යන එක. ගත වෙන මොහොතක් මොහොතක් ගානේ දිරනවා. ඒ ගැන දේශනාවල් වලින් අහලා අපි දැන් ඒ ගැන හොඳට දන්නවා. නමුත් මේ පංචස්කන්ධයෙන් අපි මොනව හරි වැඩක් කරන්න ඕනේ. කාටද වැඩ කරන්න ඕනේ? මුලින්ම ඉපදිච්ච රටට සේවයක් කරන්න ඕනේ. ඊළඟට ඉපදිච්ච ජාතියට සේවයක් කරන්න ඕනේ. තමන්ටත් සේවාවක් කරගෙන තියෙන්න ඕනේ. යමෙක් බුදුරජාණන් වහන්සේට කීකරු නැත්තම් යමෙක් තිසරණ පන්සිල් ආරක්ෂා කරන්නේ නැත්තම් ඒ පුද්ගලයා මේ රට කරලා තියෙන්නේ මහ විපතක්. අපි පන්සිල් ගැන කතා කරලා තියෙනවා මේ දේශනා මාලාවේ. අපි ගාව සිල් හිගවෙන්න රටට සමාජයට වෙන්නේ මොකද්ද කියලා අපි කතා කරලා තියෙනවා. එහෙනම් අපි තාමත් පන්සිල් උල්ලංඝනය කරනවා නම් අපි නැවත නැවතත් මේ රටට මහ ලොකු අපරාධයක් තමයි කරන්නේ. රටට අපරාධයක්, ජාතියට අපරාධයක්, තමන්ටත් අපරාධයක්. දුර්ලභ වූ මනුස්ස ජීවිතයේ නිර්පරාදේ සතර අපායට හෙලා ගන්නවා. අන්න එහෙම නොකරන්ඩ කටයුතු කරන්ඩ අප්‍රමාදී වෙන්න ඕනේ. මනාව කරුණු කාරණා දැනගෙන ගත වෙන හැම මොහොතක්ම කුසලයක් වෙනුවෙන් දියුණු කරන්න ඕනේ. කුසල් වෙනුවෙන් ජීවිතේ හැමදේම අත්හරින්න පුළුවන් වෙන්න ඕනේ. පිනක් වෙනුවෙන් අත්හරින්න. බොහෝ දෙනා තම තමන්ගේ ජීවිතවල බොහෝ දේවල් ප්‍රාර්ථනා කරනවා. බොහෝ දේවල් මුදුන්පත් කරගන්න අපට තියෙන සිහිනයක්. ඒ හැම සිහිනයක්ම මැරෙන්න කලින් හැබෑ කරවගන්න එක අපි හැම කෙනෙකුගේම අරමුණක්. නමුත් තවත් සමහර අය ඒ සිහින පසෙක තියෙනවා සංසාරයෙන් එතර යන්න අවස්ථාව හම්බෙන්නේ නැත්තම්. උදාහරණයක් අපේ රටින්ම අරගත්තොත් එනතුනි අපේ කාවන්තිස්ස මහරජුරු රාජ්‍ය කරේ රුහුණු ප්‍රදේශී. කාවන්තිස්ස රජුරු රුහුණේ රජකම් කරනකොට අනුරාධපුර ආදී ප්‍රදේශවල රජකම් කෙරුවේ එළාර රජුරු. එතකොට ඒ ප්‍රදේශවල සිංහල අය එච්චර හිටි සිංහල රජවරු සිංහල රාජකුමාරවරු හිටියේ නැහැ. කාවන්තිස්ස රජුරුන්ට හිටිය සහෝදරියක්. ඒ සහෝදරියගේ නම සෝමාවති. තරුණ වයසට ආවහම රජුරු තමන්ගේ සහෝදරියට කියනවා, දැන් ඉතින් විවාහ වෙන්න කාලේ හොඳයි. ඇයි විවාහ කරලා දෙන්න තීරණය කළා සිංහල රාජකුමාරියකට. හැබැයි ඇයි විවාහ කරලා දෙන ප්‍රදේශයේ ඇයට බුද්ධ වන්දනාවට තැනක් තිබුණේ නැහැ. ආන් ඒ නිසා සෝමාවතී දේවිය කියනවා තමන්ගේ සහෝදරයට, මං ඒ ප්‍රදේශයට විවාහ වෙලා යන්නේ නැහැ. මට ඒ විවාහේ නැති වුණාට කමක් නැහැ. එහත්ත විවාහ වෙලා ගියොත් එහෙම මට මොනවද කරගන්න බැරි වෙන්නේ? එහෙට ගියොත් මට බුදුන් වඳින්න ලැබෙන්නේ නැහැ. බුදුන් වඳින්න හම්බෙන්නේ නැත්නම් මට විවාහ වෙලා යන්නේ කි තේරුමක් නැහැ.
මෙහාට වෙලා ඉඳගෙන බුදුන් වඳින එක වටිනවා විවාහ වුණේ නැති වටේ නමුත් සහෝදරිය විවාහ කරවන්න සහෝදරයාට ලොකු වමනාවක් තියෙනවා ඒ හින්දා බොහොම අපහසු කාල පරිච්ඡේදයක් වුණත් පොළොන්නරුවේ ඈත කෙරවලි මහවැලි ගඟ සමීපේ රජුරෝ විසින් චෛත්‍යයක් හදනවා ඒ චෛත්‍ය හදන්නේ මොකටද තමන්ගේ සහෝදරියට වන්දනා කරන්න සෝමාවතී දේවිය වෙනුවෙන් හදපු නිසා ඒ චෛත්‍යයේ නම තිබෙත් සෝමාවතී මහසෑය කියලා එතකොට මොකටද හැදුනේ තමන්ගේ නංගිට බුදුන් වදින්න අතීතෙ හිටපු රජදරුවන්ගේ තිබිච්ච කල්යාණ මිත්‍රත්වයත් ඒ පරම්පරාවල් වලින් පැතිරලා එන අපි පිරිහිලා ඉන්න තරමත් දෙක එතකොට පැහැදිලි වෙන්නේ නැද්ද සෝමාවතී දේවිය කියනවා මට බුදුන් වඳින්න නැත්තම් මට විවාහය ඕනේ නැහැ තවත් අවාසනාවන්ත පැත්තක් බොහෝ දිනකට ඒක වාසනාවට හරවගන්න උත්සාහ කරන අය තෝන තරම් ඉන්නේ මේ වාගේ සම්මාදිටික රටක ඉපදිලා සමහර වෙලාවට විවාහය නිසා ප්‍රත්‍යන්තයකට යන්න තීරණය කරන අය මේ ලෝකේ ඉන්නවා එදා අයයි මෙදා අයයි අතර තියෙන වෙනස කෙසේ වෙතත් අපිට තියෙන්නේ අඩු ආයුෂය ඒ ආයුෂයෙන් අපි කොච්චර ප්‍රයෝජන ගන්න ඕනේද මරණය මොහොතක් මොහොතක් ගානේ මංගාවට ළඟා වෙනවා අපේ ගෙදර ළඟ ළඟ ගෙදර අය ඊයේ මල ගෙදර ළඟ ගෙදර කෙනෙක් ඊයේ අතුරු දහන් වෙලා ළඟ ගෙදර කෙනෙක් ඊයේ ළිඳට වැටිලා ළඟ ගෙදර කෙනෙකුට ඊයේ ගිනි අරගෙන ළඟ ගෙදර ළමයි ඒ ගෙදර තාත්තට අම්මට ගහලා ළඟ ගෙදර ළමෙක් අම්මා මරලා අපේ ළමයි අපිට එහෙම කරන එකක් නැද්ද ඒගොල්ලොත් අපිට එහෙම කරන්න පුළුවන් ඒක අල්ලපු ගෙදරට විතරක් වෙන වැඩක් නෙමෙයි හේතුව මොකද්ද හේතුව තමයි මේ ආයුෂ කෙටි බවක් දැනගෙන ලැබිච්ච අවස්ථාවේ වටිනකමක් දැනගෙන කල්යාණ මිත්‍රයෙක් වෙලා කටයුතු කරන්න අපිට බැරි වෙච්ච එක එහෙනම් අපි කල්යාණ මිත්‍ර නෑ අපි සත්පුරුෂ නෑ අපි විතරක් නිවන් දැක්කහම ඇති කියලා හිතෙනවා හුඟක් වෙලාවට. අපි විතරක් සංසාරයෙන් එතර ගියහම ඇති කියලා හිතෙනවා හුඟක් වෙලාවට. මේ සංසාරේ හරීම භයානකයි. ඒක මේ මැරිලා ගිහිල්ලා කතා කරන නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ ඔය ගැන විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ සංසාරේ භයානකයි කියලා දේශනා කළේ. අපේ දැස පනා පිට අපේ දරුවන්ට කී දෙනෙක් කරදර කරන්න පුළුවන්ද අපේ දැස ඉදිරි පිට අපේ දරුවෝ මරලා දාන්න බැරිද අපේ ඇස් ඉස්සරහ පිට අපේ මව්පියන්ට කරදර කරන්න බැරිද අපි කියන්නේ අහස පොළොව නූහුලන අපරාධ කියලා අපේ අතපය බැඳලා අපි ඉස්සරහම එහෙම දෙයක් කරන්න ලෑස්ති වුණොත් අම්මට තාත්තට දරුවට අපිට හිතෙන්නේ ඒක දකින්න ඉස්සරලා මම මැරුණා නම් හොඳයි කියලා නමුත් එහෙම නොවි ඒ දේවල් දකින්න බලන්න සිද්ධ වෙනවා සමහර වෙලාවට එළ දෙනක් බලාගෙන ඉන්නකොට පැටියා මරනවා තව එළ දෙනක් බලාගෙන ඉන්නකොට තව එළ දෙනෙක්ගේ කුස ඇතුලේ ඉන්න දරුවෝ ඇදලා එළියට දානවා ඔක මනුස්ස ලෝකේ වෙන්න බැරි ආන් එහෙම දකින්න වුණොත් ඒක මොනතරම් අවාසනාවන්ත දර්ශනයක්ද ඒක සංසාරේ දුකේ මහ ගැඹුරු තැනක් නෙමෙයිද සසර භයානකයි කිය ඔය වාගේ තැන් එක්ක දේවදූත බාලපඬිත ආදී සූත්‍රවල රජදරුව දුන්න දඬුවම් පැහැදිලි කරනවා ඔළුවේ තියෙන කෙස් ටික ගැලවිලා ඇටකොටුව මතුවෙලා සුදු පාට පේනකන් බොරළු දාලා අතුල්ලපුවා මේ කණෙන් යකඩ කූරක් ගහලා එහා කණෙන් මතුවෙලා ඒක මහ පොළොවට ඇමුණුනාට පස්සේ කකුල් දෙකෙන් අල්ලගෙන කරකූපුවා එක අතක රෙදි පාංකඩෝතලා තෙල් වලින් පොගවලා ඒ අතට ගිනි තියපුවා කකුල් දෙකම රෙදි පාංකඩෝතලා කකුල් පල්ලෙහි ගිනි තියපුවා
හඳුන්කූරක අලු කඩා වැටෙනවා වගේ මසු යටකොටු පිච්ච පිච්ච අලු විතරක් කඩා වැටෙනවා මැරෙන්නේ නැහැ මිනිස්සු එහෙම දුක් විඳිනකොට හිතෙනවා මැරුණනම් කොච්චර හොඳද කියලා එහෙනම් මැරිලා යම ලෝකේ කොහෙවත් දුක් විඳිනවට වඩා මේ ජීවත් වෙන මේ ලෝකෙම අපිට හිතාගන්න බැරි තරම් භයානක දුක් තියෙනවා එතකොට මේ දේවලුත් එකතු කරන්න ඕනේ සංසාරේ දුකයි කියන තැනට ආන් මේ දුක්ඛදායක සංසාරයෙන් එතර යන්න ලැබිච්ච අවස්ථාවෙන් උපරිමම ප්‍රයෝජන ගන්න ඕනේ මම සඳහන් කළා අපි විතරක් ඒ ප්‍රයෝජනේ අරගත්තට මදි අපි කල්යාණ මිත්‍රයෝ වෙන්නත් ඕනේ සමහර වෙලාවට හුඟක් අය අපායෙන් නිදහස් වෙන්න පැය ගණන් පින්කම් කරනවා පැය ගණන් බණ අහනවා පැය ගණන් භාවනා කරනවා මොකක් උදෙසාද මේ වෑයම නිරයෙන් නිදහස් වීම උදෙසා හැබැයි අපි නිරයෙන් නිදහස් වෙන්න පැය ගණන් වෙන් කරනවා ඒ වුණාට අපි හදාපු ළමයි ඒගොල්ලෝ නිරයටම යන්න කටයුතු කරනවා දැන් එතකොට අපි කල්යාණ මිත්‍රද අපි නිරයෙන් නිදහස් වෙන්න දඟලනවා ළමයිට නිරේට යන්න ඉඩ දීලා අපි කොයි තරම් අකෘතඥද ආන් ඒ නිසා හැම වෙලාවෙම පින්කම් කරනකොට දරුවොත් එකතු කරන්න පුළුවන් නම් ඒක මහ ලොකු ලාභයක් ඒක ඒගොල්ලන්ටත් ලාභයි අපිටත් ලාභයි ඒ දෙගොල්ලටම විතරක් නෙමෙයි ඒක රටටත් ලාභයි රටක් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට විතරයි අනාගතේ රට බාර ගන්න අය ධර්මයේ දන්නවා නම් මේ රට මීට වඩා හුඟක් වෙනස් වෙනවා එහෙමනම් මේ අසකන නාසයේ දිව ශරීරයේ මනස ඇසුරු කරගෙන අපි බොහෝ වෙලාවට මොනවද කරන්නේ තෘෂ්ණාව රැස් කරනවා තෘෂ්ණාව රැස් වෙන්න මොකද වෙන්නේ තෘෂ්ණාව රැස් වෙන්න දුක වැඩි වෙනවා සංසාරේ දික් වෙනවා ආන් ඒ තෘෂ්ණාවෙන් අත මිදෙන්න කෙනෙකුට පුළුවන් නම් අන්න එයා ගැන තමයි මෙතන කීවේ ගේ අතහැරලා දාපු කෙනා කියලා ආත්මේ නැමැති ගේ අතහැරලා දාපු කෙනා එහෙනම් ජෝතිය සිටුතුමා දැන් ජෝතිය භික්ෂුන් වහන්සේ මේ අත්තරලාවේ මණික් මාලිගාව විතරද නැමෙතෙක් කල සංසාරේ පුරාම පෝෂණය කරපු මේ ආත්ම භවයේ නැමැති ගේ නැවත කවදාවත් නොහදන්න අත්තරලාවේල් තියෙන බව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළා තෘෂ්ණාව නසා ගිහිව විසීමෙහි ආදීනව සලකා ගිහිගය සසර බැඳුමයේ කෙලෙස් උපදන තැනකයි යෙන සලකගෙන එය හැරගියේ අනාගාර නම් වී මේ සිටුතුමා තමන්ගේ ගිහි ජීවිතය අත්හැරී ගිහිගෙදර කොහොමත් තෘෂ්ණාව වැඩෙනවා ඒකෙන් මිදිලා ඉන්න උත්සාහ කළාට ගිහි කටයුතුත් එක්කයි කහරි අමාරුයි. ගිහි අයත් ඕන තරම් සංසාරයෙන් එතරට ගියා. ගිහි අයත් ඕන තරම් සසර දිනුවා. ගිහිව ඉඳගෙන ඕන තරම් සුගතියට ගියා. තේවිජ්ජ වච්චගොත්ත සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව හොඳට පැහැදිලි කළා. භාග්‍යතුන් වහන්සේගෙන් එක බමුණෙක් ඇවිල්ලා ඇහුවා. ස්වාමීනි ගිහි බැඳුම් අත්හැරියේ නැතුව ඉඳගෙනම සංසාරයෙන් එතර වෙච්ච අය කවුරුවත් ඉන්නවද කියලා දුක සදහටම ඇති කරපු අය ඉන්නවද ගිහි බැඳුම් අත්හරින්න නැතුව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එහෙම කෙනෙක් නම් නෑ බ්‍රාහ්මණේ ගිහි බැඳුම් අත්හැරියේ නැතුව දුක තුනී කරපු අය දුක නැති කරපු අය නෑ ඊළඟට අහනවා වච්චගොත්ත බ්‍රාහ්මණයා ස්වාමීනි ගිහි බැඳුම් වල ඉඳගෙන සුගතියට ගියපු අය ඉන්නවද කියලා. ඒකට භාග්‍යතුන් වහන්සේ ලබලා දුන්න උත්තරය බ්‍රාහ්මණය එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් නෙමෙයි සියයක් නෙමෙයි දහහක් නෙමෙයි කෝටි ගණක් ගිහි බැඳුම් වල ඉඳගෙන සුගතියට ගියපු අය ඉන්නවා. එහෙමනම් සුගතිකාමී ජීවිතයකට යන්න ගිහි ජීවිතේ ඉඳලා වෙර වෙහිරිය වඩාපු අය අතීතයේ අදත් ඕන තරම් අපිට මුණ ගැහෙනවා එමුනම් මෙතන සඳහන් කරන්නේ
බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මේ ගාම්භීර දේශනාව හරියටම ක්‍රියාත්මක කරලා නිවන වේගවත් කරගන්න ඉක්මන් කරගන්න ගිහි ගෙදර තියෙන බාධාවක් කියලා අපේ භාග්‍යතුන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව දේශනා කරනකොට අපිට කොයිතරම් කාරුණික විදිහට ඒ දේශනාව කළාද මේ ලෝකේ හැම අතින්ම කරුම රැස් වෙනවා පින්නතේ කරුම රැස් වෙන්නේ නැති තැන කරුම රැස් වෙන්නේ නැති වෙලාවක් නෑ හැම වෙලාවෙම කරුම එකතු වෙනවා හැම වෙලාවෙම කරුම එකතු වෙනවා කියලා කිවි අපි මෙහෙම හිතුවොත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිප්පලි කුමාරයා හැටියට ගිහි ගිය අතරලා ගියේ එකයි කුඹරට යනකොට හානවා නගුල පිටිපස්සෙන් කුරුල්ල කොබියෝ යනවා ඒ මොනවද අහුලන්නේ කියලා අහපුවම පණුව කීවා පොළොව යටින් මතුවෙන සත්තු කාටද එතකොට පව් කියලා ඇහුවා මේ කුඹුර වල ආදායම ඔබ වහන්සේට නම් ඒ කාර්යය පවත් ඔබ වහන්සේටම ගන්න ඕනේ කීවා ආන් ඒ වෙලාවේ තීරණය කළා එහෙමනම් කොහොමද සංසාරයෙන් එතෙර යන්නේ මේ තරම් අකුසල් රැස් වෙනවනේ ඒ හින්දා මේ එකක්වත් එපා මම මහාන වෙන්න යනවා කියලා තීරණය කළා ඒ ගිහි ගෙදර හිටියනම් ඒ ගිහි කර්මාන්ත කරන්න සිද්ධ වෙනවා නමුත් අපේ බුදුරජාණන් වහන්සේ අපිට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං කියලා ශික්ෂාපදයක් දේශනා කළා ඒ ශික්ෂාපදේ සීමාව නම් බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා මිසක් අපිට තීරණය කරන්න බෑ නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ හැටියට අපිට තීරණය කරන්න තියෙන්නේ ඇහැට පේන කුඩාම සතෙක්වත් යමෙක් මරණයට පත් කරන්නේ නම් ඒක ප්‍රාණඝාතයයි ඇහැට පේන්නේ නැතත් පණ ඇති සතු නැද්ද ඕන තරම් ඉන්නවා අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇවිල්ලා කියනවා ස්වාමීනි පැන් වළඳන්න බෑ කියලා ඇයි අනුරුද්ධ ස්වාමීනි සතු ඉන්නවා අනුරුද්ධ පෙරාගන්න ස්වාමීනි පෙරාපු එකෙත් ඉන්නවා අනුරුද්ධ කොහොමද දැක්කේ ස්වාමීනි දිවසින් බැලුවා අනුරුද්ධ දිවසින් බලන්න එපා පෙරලා වළඳන්න දිවසින් බලලා පෙරන්න ගියා නම් කවදාවත් පැන් වළඳන්න වෙන්නේ නැහැ ඕන තරම් සතු ඉන්නවා බෙදාගත්ත බත් පිඟානේ කොච්චර සතු ඉන්නවද බත් කන්න හොදගත්ත අතේ කොච්චර සතු ඉන්නවද පේන්නේ නැති හින්දා තමයි අපි අනුභව කරන්නේ පේනවා නම් ඒ වැඩේ කරන්න බෑ කුඹර කොටන්න ගියාම පණුව කී දෙනෙක් කැපෙනවද කර්මයක් නෙමෙයිද කර්මයක් අපිට කර්ම රැස් වෙනවා පණුව කැපෙන එකින් එතකොට කර්ම පත කියන්නේ මොනවටද කර්ම පත කියන්නේ මැරෙන වෙලාවට මතක් වුණොත් නිරයට ගෙනියනවා කුඹුරු කොටපේක මැරෙන වෙලාවේ මතක් වුණා පණුව කපන්න හිතගෙන කුඹුරු කොටල නැහැ කර්ම පතයක් වෙන්න කාරණා පහක් සම්පූර්ණ වෙන්න ඕනේ අපි එහෙනම් නියර රහිනකොට ඒ කරුණු ගැන හිතුවේ නැහැ මේ උදළු පාරක් ගානේ ඉන්න හැම කෙනෙක්ම මැරෙන්නයි කියලා නෙමෙයිනේ අපි කෙටුවේ නියර රැහැල නියර බැඳගන්න හැබැයි කර්ම පත උනේ නැහැ නමුත් කර්ම රැස් වෙනවා මේ කරුණු ඒ විදිහට දිගට සාකච්ඡා කළොත් එහෙම කර්ම රැස් වෙන්නේ නැති අවස්ථාවක් අපිට නෑ පින්නතුනි හැම වෙලාවෙම කර්ම රැස් වෙනවා හැබැයි පත මට්ටමටපත් වෙන්නේ නෑ නමුත් මේ සංසාරේ එතර යන්න සිල් ආරක්ෂා කරගෙන යනකොට මේ මධ්‍යම ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයාට වෙනස් විදිහට දේශනා කරලා තියෙනවා මධ්‍යම ප්‍රතිපදාව හින්දා තමයි අපිට කුඹුරු කොටන්න එපා කියලා දේශනා කළේ නැත්තේ මධ්‍යම ප්‍රතිපදාව හින්දා තමයි අපිට පණු බේත් බොන්න එපා කියලා දේශනා කරලා නැත්තේ මධ්‍යම ප්‍රතිපදාව හින්දා තමයි තුවාල වලට බේත් දාන්න එපා කියලා දේශනා කරලා නැත්තේ ඒ තුවාල වල පණුව නැද්ද තුවාල වල පණුව ඉන්නවා පණු බේත් බොන්නේ පණුව කියලා දැනගත්තට පස්සේ නමුත් ඒ දේවලුත් එපා කිවනම් අපිට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ ආන් ඒකයි මධ්‍යම ප්‍රතිපදාව එහෙමනම් පින්නතුනි මේ මධ්‍යම ප්‍රතිපදාව භාග්‍යතුන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දැකලා දේශනා කළේ අපි හැමතැනම කර්ම රැස් කරගන්නවා කර්ම පත වෙන්නේ හැබැයි මේ රැස් වෙන කර්ම යට කරන්න පුළුවන්කම තියෙනවා
මං කියවනේ එක එක පුද්ගලයාට මේක වෙනස් කියලා. පින්නතුනේ මෙහෙම සඳහන් කළු. බුදුරජාණන් වහන්සේ සාමණේර භික්ෂුන් වහන්සේ නමකට ගහකින් මල් නෙළුවට වරදක් කියලා දේශනා කරන්නේ නැහැ. ගහකින් කොළයක් කැඩුනා කියලා මහ පොළොව කෙටුවා කියලා වරදක් හැටියට පෙන්වන්නේ නැහැ. නමුත් උපසම්පදා ස්වාමින් වහන්සේ නමකට ගහකින් මල් නෙළන්න තහනම් කරලා තියෙනවා. උන්වහන්සේට උදැල්ලෙන් පොළොව කොටන්න තියා නියපොත්තෙන්වත් මහ පොළොව හරණ එක තහනම් කරලා තියෙනවා. එහෙමනම් එවන් භික්ෂුවක් කියලා කියන්නේ මේ ශාසනේ පටන් ගන්න කෙනෙක් නෙමෙයි. සංසාරේ කෙරවල කරන්න යන්තම් ආරම්භ කරන කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ තව ටිකක් ඉස්සරහට ගියපු කෙනෙක්. ආන්ගේ මධ්‍යම ප්‍රතිපදාව නිවන ලබන්න ඉක්මන් කරවන තැනින් අපිට දේශනා කළාට වඩා යම් යම් ප්‍රමාණවල වෙනස්කම් හේතුව තියෙනවා. නමුත් සියලු දෙනාටම අනුකම්පාව නිසා කර්ම පත පහක් වෙනම භාග්‍යතුන් වහන්සේ පෙන්නලා අපිට දේශනා කළේ ආන් ඒ කර්ම පතයන්ගෙන් පුළුහන්නම් ආරක්ෂා වෙන්න කියලා. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ අරමුණ අපි කර්ම පතයන්ගෙන් බේරණ එක. එහෙම බේරිච්ච අපි කර්මයන්ගෙන්ද නිදහස් වෙන තැනට යම් දවසක යන බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. මෙතන සඳහන් කළා තෘෂ්ණාව හා භවයන් නසා සිටි භවයේ ගෙවා සිටි ඔහු මම බ්‍රාහ්මණයා කියලා කියනවා. තෘෂ්ණාව නසලා භවයේ ගෙවලා ඉන්න කෙනාටයි බ්‍රාහ්මණයා කියලා කියන්නේ. එහෙනම් මෙතන තෘෂ්ණාව නසලා භවයේ ගෙවලා කියලා කියන්නේ තෘෂ්ණාව නැත්තටම නැති කෙනා ආපහු සැරයක් භවයක් නිර්මාණය කරන්නේ නැහැ. තෘෂ්ණාව නැති කරපු කෙනා මේ ජීවිතෙන් මේ භවයෙන් පස්සේ භවයේ නැමැති ගියේ ආයේ හදන්නේ නැති නිසා ඒ වාගේ අයට බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ කියන නම කියලා තියෙනවා. එහෙනම් මේ ලෝකේ බ්‍රාහ්මණ කියලා කියන්නේ හරි උතුම් නමක්. ශ්‍රේෂ්ඨ නමක් බ්‍රාහ්මණ කියලා කියන්නේ. එතකොට බ්‍රාහ්මණය ඕන තරම් ඉන්නවා. රහතන් වහන්සේටත් බ්‍රාහ්මණ කිව්වා. වෙනතනින් නාගයෝ ඕන තරම් ඉන්නවා. රහතන් වහන්සේටත් භාග්‍යතුන් වහන්සේ නාග කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. එනං සාමාන්‍ය අයට වඩා ඒ සියල්ල ඉක්මවා ගියපු අයටයි බුදුරජාණන් වහන්සේ ඒ වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. එහෙමනම් බ්‍රාහ්මණය කියලා කියන්නේ හරි ශ්‍රේෂ්ඨ උදාර වචනයක්. තව විදිහකට කිව්වොත් බ්‍රාහ්මණය කියලා කියන්නේ මහරහතන් වහන්සේටයි. අටෝ රාශියකට බෙදුණු තෘෂ්ණාවහ කාම භවাদি වශයෙන් බෙදුණු භවය මුළුමනින් ගෙවා සිටියේ තණ්හා භව පරික්ඛීනා නම් වේ. මෙතන සඳහන් කරනවා කාම භවাদি වශයෙන් බෙදුණු භවය මුළුමනින් ගෙවා සිටියේ කාම භවයේ බොහෝසේ කාමක සම්පත් වලට ඇලුම් කරපු කාමයට බැඳිච්ච භවය ආන්ගේ කාම භවයේ ඉපදිලා කාමක තෘෂ්ණාවන් අත්හැරලා කාමයෙන් අත් මිදිලා බැඳීම් සියල්ලම ලෙහෙලා සසරින් එතර යන්න පුළුවන් කෙනා බුදුරජාණන් වහන්සේ අගය කරලා දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ නොඑක් ආකාරයේ කෙලෙස් වලින්ම පිරිච්ච මේ භවයේම ඉපදුනා. මේ ලෝකෙම ඉපදුනා. නමුත් භාග්‍යතුන් වහන්සේ ජීවිතය උපමා කළේ නෙළුම් මලකට. පිළි මඩේ හටගත්තා. ජලය ආශ්‍රය කරගෙන පෝෂණය වුණා. ජලයෙන් උඩට ඇවිල්ලා ජලය ගෑවෙන්නේ නැතුව පිපිලා පරිසරය සුවඳවත් කළා. ඉතාම පිරිසිදුව වැඩ හිටියා. නෙළුම් මල පිරිසිදුව එහෙම තිබුණා වගේ භාග්‍යතුන් වහන්සේත් මේ ලෝකෙ ඉපදුනා. රාගයෙන් රත් වෙලා, කාමයෙන් මත් වෙලා, දේශයෙන් පීඩිත වෙලා තියෙන ලෝකෙම ඉපදුනා. හැබැයි උන්වහන්සේ රාගයට ඇලුනෙත් නැහැ, දේශයේ බැඳෙනෙත් නැහැ, කාමයේ ඇලුනෙත් නැහැ. ඒ කාමක ලෝකෙන් සිව්පසේ හොයාගෙන කාමක මිනිස්සු අතර ඇලෙන්නේ නැතුව සියල්ලංගෙන් වෙන් වෙලා භාග්‍යතුන් වහන්සේ ජීවත් වෙනවා. අපිත් එහෙම ලෝකෙක ඉපදුනා. මහරහතන් වහන්සේලාත් උන්වහන්සේට අනුව ඒ කාම භවයන්ගෙන් අත් මිදුනා. එහෙනම්
අපිටත් භාග්‍යතුන් වහන්සේට අනුව කටයුතු කෙරුවොත් ඒ කාම ලෝකයේ ඉක්මවල යන්න අපහසු වෙන්නේ නැහැ කියන කාරණාවයි සඳහන් කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේට අනුව කටයුතු කරන්න ඕනේ. හරියට මේක පූර්ණේ කරපු දවසට අපිටත් කියන්න පුළුවන් අනුබුද්ධ කියලා. බුදුන් අනුව ගිය, බුදුන් ලෙසින් ගිය, බුදු මගේ ගමන් කළ ඒයිට කීවා අනුබුද්ධ. බුද්ධානුබුද්ධෝ යෝ තේරෝ කියලා වංගීසයන් වහන්සේ කොණ්ඩඤ්ඤයන් වහන්සේට සඳහන් කළා. අපේ මිහිඳු මහරහතන් වහන්සේටත් අපි කියන්නේ අනුබුදු මිහිඳු කියලා. භාග්‍යතුන් වහන්සේට අනුව ගිය, භාග්‍යතුන් වහන්සේට අනුව ගිහිල්ලා හැබැවින්ම කාම ලෝකයේ ඉක්මවා ගිය උත්තමයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේම සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේගේ ලයෙන් ඉපදුන පුත්‍රයා කියලා. ඒ කියන්නේ මහරහතන් වහන්සේට. දවසක පින්නතුනි අපිත් කවදා හරි මේ සංසාරේ කෙරවල කරන්න ඕනේ. දවසක බුදුරජාණන් වහන්සේ නමකගේ ලයෙන් උපන් පුත්‍රයෙක් බවට පත් වෙන්න ඕනේ. හැබැයි ඒකට අද ඉඳලා අපි අප්‍රමාදීව වීරිය වඩන්න ඕනේ. එහෙම වීරිය කරලා තණ්හාව ජය කරලා සංසාරයෙන් එතර යන්න ඔබ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදින් ශක්තිය, ධෛර්යය, භාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අද ධර්මදේශනාවේ දායකත්වයේ මැණික්ින්න වලල සුදර්ශනහි පදිංචි HMUB හේරත් සහ කමලා හේරත් වෙන අප දෙදෙනා විසින් දායකත්වයේ දරනු ලබන මේ උතුම් ධර්ම දානමේ පින්කමෙන් ජනිත වන්නා වූ කුසල් බෙලින් HM අප්පුහාමි, RM උක්කුමණිකා, TWM අප්පුහාමි, SJM නන්දාවති යන අප දෙපාර්ශ්වයේ පරලෝක සැපත් දෙමව්පියන්ටත් සැප්තැම්බර් මාසේ 17 වන දිනට උපන් දිනයේ යෙදෙන වෛද්‍ය HM AAS හේරත් පුතුට, සැප්තැම්බර් 20 වන දිනට උපන් දිනයේ යෙදෙන HMUB හේරත් මයාට, පවුලේ සියලු දූදර මුණුබුරු මිනිබිරියන්ට, ගෞරවනීය දේශකයන් වහන්සේට, උන්වහන්සේගේ දෙමව්පියන්ට මේ උතුම් වැඩසටහන මෙහෙවන පින්වත් දේශප්‍රිය මෙතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ පුණ්‍යානිසංසයන් ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. දේශනාවේ දායකත්වයේ දරූ පින්නතුන් පින් අනුමෝදන් කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. ඔබ අප සියලුම දෙනාට ඊතාම ඉක්මන් භවයක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණයම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු දම්බතු ලෝකෝ ච රාජා භවතු දම්මිකෝ